කාදිනල් තුමාට ලියුමක් බාර දුන්නා. ඒ ලියුමට අනුව උන්වහන්සේම අද කැඳවීමක් කළ තිබ්බා උන්වහන්සේ හම් වෙන්න එන්න කියලා. ඉතින් ඒක නිසා තමයි අද මෙතෙන්ට ආවේ. මට උන්වහන්සේ හම්බුණා. උන්වහන්සේගෙන් මා ලිපියේ සඳහන් ඉල්ලීම් ටික එවියටම කළා. උන්වහන්සේ පිළිගත්තා. ඉතාම නරක දෙයක් මේ ලංකාවේ මේ ආණ්ඩුව මේ දැනට ඉන්න බලයේ ඉන්න ඒගොල්ලන් කරන්නේ කියන එක සහ මේ උන්වහන්සේ අතුරුදහන් වුවන් ගැනත් මැදිහත් වෙන්නම් කියන එක කිව්වා. ඒ සඳහා උන්වහන්සේ කිසියම් ක්‍රමවේදයක් සම්බන්ධීකරණ ක්‍රමවේදයක් හදන්නම් කියලා කිව්වා. ඒ වගේම උන්වහන්සේ මට සහ අපිට උදව් කරන්නම් කියලාත් කිව්වා. අද 31 වෙනිදා ජාත්‍යන්තර කාන්තාවන් පිළිබඳ මාසේ ස්ත්‍රීන් පිළිබඳ කතා කරන මාසේ අන්තිම දවස. හැබැයි අද දවසේ මට කියන්න තවත් විශේෂ පණිවිඩයක් තියෙනවා. ඒ මීට දවස් දෙකකට ඉස්සෙල්ලා ලංකාවේ යාපනයේ මේ අතුරුදහන් වෙච්ච පවුල්වල ඒ සංවිධානයේ කාන්තාවකට පොලිසියෙන් පහර දෙනවා, හිරිහැර කරනවා. මොකද හේතුව වෙන්නේ වර්තමාන අගමැතිවරයා යාපනයට ගිය අවස්ථාවේ එතුමා හමු වෙන්න මේ අතුරුදහන් වෙච්ච පවුල්වල අය එතෙන්ට යනවා. ඒ යන අයට තමා මේ පොලිසිය ලවා පහර දෙන්නේ. අගමැතිතුමනි, බොහොම කැතයි වැඩේ. මක් නිසාද ඔබතුමාට මතක ඇති ඔබතුමා 90 දශකයේදී ජිනීවා යන්නේ අතුරුදහන් වෙච්ච අයගේ ප්‍රශ්නය අරන්? ඉතින් දකුණේ අතුරුදහන් වෙච්ච අය ගැන කතා කරපු ඔබතුමා අද දවසේ උතුරේ අය අතුරුදහන් කරනවා මදිවාට අද දවසේ ඒ අයගේ වින්දිත කාන්තාවන්ට පහර දෙනවා. මේක ඉතාම නින්දිත ක්‍රියාවක්.